මාරාන්තික වෛරසයේ ව්‍යාප්තිය සමග පීඩාවට පත්ව සිටින විදේශ ශ්‍රමිකයන්ට සහන් රසක් ලබා දීමට විදේශ සේවා නියුක්ත කාර්යාංශය පියවරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ විදේශ දූත මණ්ඩල 11ක කම්කරු සුබසාධන අංශ මගින් ඍජුව සම්බන්ධ වී කටයුතු කරන බවයි. ඩුබායි, බහරේන්, සයිප්‍රස්, අබුඩාබි, ඊශ්‍රායල, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන්, මෙන්ම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල් 11ක දූත මණ්ඩල කම්කරු සුබසාධන අංශ ඒ යටතට ඇතුළත්. මේ සම්බන්ධයෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන 1989 ශ්‍රමික දුරකථන අංකය ඔස්සේ විගමනික ශ්‍රමිකයන්ට තොරතුරු ලබා ගත හැකියි. එමෙන්ම කොරියානු තානාපති කාර්යාලය විගමනික ශ්‍රමිකයන්ට ලබා දීම සඳහා මුඛාවරණ 5000ක් ලබා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා. The Sri Lanka Bureau of Foreign Employment has taken steps to provide a number of relief measures to immigration workers affected as a result of the spread of the COVID-19 virus. In the statement issues, the Bureau said that they are working directly with workers' welfare divisions of 16 foreign delegations of this matter. The delegations of 16 countries including Abu Dhabi, Bahrain, Cyprus, Dubai, Israel, Jordan, Kuwait and Lebanon, as well as Malaysia, Oman, Maldives, Qatar, South Korea and Singapore belong to the workers' welfare divisions. Immigration workers can obtain information 24 hours a day from the hotline 1989 regarding this.